උණුසුම් පුවත් ලදසනින් ගෙන එන අපේ පුවත් YouTube channel ඔබ සාදරයෙන් පිළිගන්නවා. මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවතක්. දිවයින පුරා සිදු මාරකරිය අනතුරු හේතුවෙන් මිනිස් ජීවිත 12ක් අහිමි වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අධිග්‍රහණ මහතා පවසනවා. මෙම අනතුරු වලින් මාර්ගයේ ගමන්ගත් පදිකයින් 5 දෙනෙක් ලොරියක ගමන්ගත් පුද්ගලයෙක් ත්‍රීරෝද රථවල ගමන්ගත් පුද්ගලයින් 3 දෙනෙක් සහ යතුරුපැදිකරුවන් 2 දෙනෙකුගේ ජීවිත අහිමි වී තිබෙනවා. එමෙන්ම කාන්තාවන් 3 දෙනෙකු මරණයට පත් කරමින් තවත් පුද්ගලයෙකුට පරපතර තුවාල සිදු කරමින් ඊයේ නුවර එළියහංගල ප්‍රදේශයේදී අනතුරක් සිදු කර පලා ගිය කන්ටේනර් රථයේ රියදුර මෙතෙක් අත්අඩංගුවට ගැනීමට හැකි වී නැහැ. මෙම කන්ටේනර් රථය කඳාන ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවට අයත් එකක් බවටයි තොරතුරු වාර්තා වී ඇත්තේ. අදාළ අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ කරන නුවර එළිය පොලිසිය වාර්තා කරන්නේ මෙම රියදුර අදාළ සමාගමට ලබා දී ඇති ජීව දත්ත තොරතුරු ව්‍යාජ ඒවා බවයි. මෙම රියදුර මෙම ආයතනයට ලබා දී ඇති ලිපිනයේ ව්‍යාජ එකක් බවත් හෙළි වී තිබෙනවා. කරුණු මෙසේ හෙයින් ආයතනවලට රියදුරන් ඇතුළු සේවකයින් බඳවා ගැනීමේදී ඔවුන්ගේ ජීව දත්ත තොරතුරු පිළිබඳ වඩාත් සැලකිලිමත් වන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අධිප්‍රවහන මහතා පවසනවා. එමෙන්ම පසුගිය වාර්තා සංසන්දනය කර බැලීමේදී වසරේ අනතුරු වැඩිම කාල සීමාව අප්‍රේල් මාසයේ 10 වෙනිදාත් 20 වෙනිදාත් අතර නිසා මෙම කාලය තුළ වඩාත් සැලකිලිමත් රිය පැදවීම සහ මහමග ගමන් කිරීම සිදු කළ යුතු බවටයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ. මෙවැනිම පුවත් ලදසනින් දැනගැනීම සඳහා අපේ පුවත් YouTube channel subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න.